කලින් තිබ්බනේ අර පරමල් කුමාරයාගේ හඬපට. ඒකෙන් ඒ ආණ්ඩුව කල්පනා කරා ඒ ප්‍රශ්න මගහරින්න පුළුවන් කියලා. ඒක ෆේල් වුණා. දැන් මේ අපේ රංගෝජාගේ හරිද හඬපට වලින් දැන් හදනවා මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාන්න. බඩු මිල වැඩි නේ, හාල් මිල වැඩි, හාල් මිල අඩු කරන්න එතුමා ගිහිල්ලා සිල්ලර කඩේක වාඩි වෙනවා. එතකොට සිස්ටම් හදන්න ජනාධිපතිතුමා යනවා පියන්ලත් එක්ක මේ කවුන්ටරේ කතා කරනවා. අපි කනගාටු වෙනවා, අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා තනි කරලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. අපි ලෑස්ති එතුමට සහාය දෙන්න. අපි කියන්නේ කරුණා කරලා එතුමා වෙච්ච පොරොන්දු අයවැයක් හැටියට ඉදිරිපත් කරන්න. අපි ඔක්කොම අත උස්සනවා. අපි අත උස්සලා එතුමට සම්පූර්ණ සහාය දෙනවා. අපි දිනසී ආණ්ඩුව UNP-ට 41ක් තියද්දි අපි උදව් කරා. ඒ වගේම අදත් අපි උදව් කරනවා. හැබැයි නැවත ජනවරමක් ඉල්ලන්න ඕනන්නේ නැහැ. මේ ලබා දීපු ජනවරම දැස් දල්වාගෙන ඉන්නවා 69 ලක්ෂයක්. ඒ වගේම ඔහුට ඡන්දිනු දීපු 55 ලක්ෂයක් දැස් දල්වාගෙන ඉන්නවා. එහෙමනම් මේ ජනතාවට ඡන්දේ දීපු අයටයි නොදීපු අයටයි අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි හිතනවා දක්ෂේ සිස්ටම් දන්න කෙනෙක්, වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඔහු අතරමං කරන්න, ඔහු තනි කරන්න අපි ලෑස්ති නැහැ. හැබැයි ඔහු මේ වෙච්ච පොරොන්දු අපි දන්නවා මේ කෙටි කාලෙට ඉටු කරන්න බෑ. කරුණා කරලා අයවැයක් ඉදිරිපත් කරන්න, මේ යෝජනාවලිය මුදල් අනුමත කරගන්න, සම්මත කරගන්න, කාලසටහනකට ඇතුළු කරන්න ඊළඟ අවුරුදු 5ට. ඒ කාලසටහන ක්‍රියාත්මක කරන්න අපි උදව් කරනවා. අපි කාදක්කත් කඩා කප්පල් කරන්නේ. තේනවාද? ඒගොල්ලෝ කරා වගේ ආණ්ඩුව පත් වෙලා මාස ගානේ, තේනවාද? පෙළපාලි යන්න, පිකටින් කරන්න, විවිධ වෘත්තිකයෝ මෙහෙවලා රජයේ වැඩ අපහසුතාවයට පත් කරන අපි ඒක කරන්නේ නැහැ. ඒක නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්නේ කරුණා කරලා ඔබතුමා වෙච්ච පොරොන්දු අපිත් අනුමත කරනවා, අපිත් පිළිගන්නවා. මේ 55 ලක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයත් අපි සහාය දෙනවා. ඒක ගේන්න අයවැයක් හැටියට ඒක ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට අපි අනුමත කරලා ඒකට මුදල් වෙන් කරන්න, කාලසටහනක් හදන්න, ඒ කාලසටහනට ක්‍රියාත්මක කරන්න අපි සහාය දෙනවා.